හිටපු දවසක් ඔයාලා හැමදෙනාටම අද අපි බලමු බටර්ෆ්ලයි ස්ලීව් එකක් ලේසි විදියකට කොහොමද කරගන්නේ කියලා. ඉතින් කිසිම ගණිත ක්‍රමයක් නැතිව ලේසි විදියකට අපි ඉගෙන ගමු මේ අත. අපි මේ අතටම තමයි කියන්නේ සර්කල් ස්ලීව් එක කියලා කියනවා. ඉතින් ගොඩාක් ලස්සන අත්වර්ගයක් මේක ඇඳුම් වලට. මේකට ඔයා ගන්න ඕන රෙදි වර්ගය තමයි මේ අත දාගන්නකොට සැහැල්ලු කඩා හැලෙන රෙදි වර්ගයක් වෙන්න ඕන. නැත්නම් මේ අත ලස්සනක් නැහැ. ඉතින් මේක ඔයගලන්ට 4way කියන රෙදි වර්ගයෙන් කරත් ගොඩාක් ලස්සනයි විස්කෝස් මේ වගේ ඝනකම නැති හැලෙන ගතියක් තියෙන කඩා හැලෙන ගතියක් තියෙන රෙද්දක් ගන්නවා. මේ අත දාගනිද්දී. ඉතින් මේකට උමනා වෙන රෙදි ප්‍රමාණය අතකට රෙදි ප්‍රමාණයක් උමනා වෙනවනේ. ඒක අපි දැනගන්න ඕන. එතකොට තමයි අපිට ලේසි වෙන්නේ ඇඳුමක් කරගන්න. මේ බලන්න අපි මේකට ගන්න ඕන ඔයාට මේ ඇඳුම ඔයා දාගන්න මේ අත දාගන්න ඇඳුමට අත දිග කීයක් අවශ්‍යද? නිකන් හිතන්න අත දිග ඔයාට අඟල් 10ක් ඕන කියලා. එමනම් ඒ 10 දිගින් වැඩි කරන්න. 20යිනේ. ඒතර 20ක් පළල 20ක් දිග සමචතුරස්‍රාකාර රෙදි කොටස් දෙකක් උමනා වෙනවා දෙකට. ඔයාට අත දිග 5ක් ඕන කියලා හිතන්න. 5 දෙකෙන් වැඩි කරාම 10යි. එතකොට 10ක් පළල 10ක් දිග සමචතුරස්‍රාකාර රෙදි කොටස් දෙකක් උමනා වෙනවා. රෙදි කොටස් දෙකක් උමනා වෙන්නේ අත් දෙකකට. මම එක රෙදි කෑල්ලකින් එක අතක් දාන විදිය ඔයාට කියලා දෙන්නම්. තව දෙයක් තමයි මේ අතේ තියෙන විශේෂත්වය. මේ බලන්න දැන් අපි මේ අත ඇඳුමකට අල්ලගනිද්දී මේක විශේෂ දෙයක්. මේ අතේ ඔයා ඇඳුමේ උරහිස මූට්ටු කරගන්න ඕන. අංශය පැත්ත මහගෙන ඉන්න ඕන. ඒ වැඩ කරගෙන ඉවර වෙලා තමයි අපි අත හදාගෙන මේකට අත් වටය අල්ලගන්නේ. දැන් වෙනදනම් උරහිස මූට්ටු කරලා නිකම්ම අත අල්ලනවා. මේ අතේ දිහෙම නෙමෙයි. මොකද අපි මේ අතේ මූට්ටුවක් නැහැ කොහෙවත්. උගලට අත කැපුවට පස්සේ තේරෙයි ඒක. ඒ නිසා උරහිසත් මූට්ටු කරගෙන අංශය පැත්තත් මූට්ටු කරගෙන මේ අත් වක්‍රයට අපි මේ අත බැලන්ස් කරලා හදා ගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි මේ මැදට තියලා අපි අල්ලගන්නේ අත. ඒකත් ඔයා මතක තියාගන්න ඕන. දැන් එහෙනම් ඔයාට දැන් පැහැදිලි වෙන්නේ නැති අතකට ගන්න රෙදි කෑල්ල ඔයාට අත දිග අවශ්‍ය ප්‍රමාණය දෙකින් වැඩි කරලා ඒ දිග පළල සමාන සමචතුරස්‍රාකාර රෙදි කොටසක් ගන්න ඕන. දැන් අත දිග 5ක් මට උමනයි. 5 දෙකින් වැඩි කරා 10යි. 10ක් පළල 10ක් දිග සමචතුරස්‍රාකාර රෙදි කොටස් දෙකක් එනම් මට උමනා වෙනවා අත් දෙකකට. හරි. දැන් බලා ගන්න මේ රෙදි කොටස අපි නවන විදිය. මේ විදියට රෙදි කෑල්ල ගන්න. දැන් මේක මේ විදියට නවන්න. මෙහෙම නැමුවම නැම්ම මගේ පැත්තේ තියෙනවා. මෙතන මෙහෙම ඔය විදියට තියෙනවා. දැන් නැවතත් මේ විදියට නවා ගන්න. මෙන්න මෙහෙම තමයි අපි රෙදි කෑල්ල නවන්නේ. කන පිටට මේ විදියට නවා ගන්න. දැන් තනි නැම මේ පැත්තේ තියෙනවා. මෙතන නැමි දෙක තියෙනවා. මෙතන තියෙනවා රෙදි කොටස් 4. දැන් මේ මම එක අතක් ඔයාට කියලා දෙන්නේ. එතකොට ඔයා අත් දෙකම එකවර කපා ගන්න. එකට රෙදි කෑලි දෙක තියාගෙන මේ විදිහටම නවා ගන්න. ඔන්න අපි රෙදි කෑල්ල මේ විදිහට නැමුවා. නමලා දැන් අපි මේකේ ඔන්න දැන් තියෙනවා අපි ගත්තු අත උස ප්‍රමාණය. මෙන්න මේ විදිහට අත උස ප්‍රමාණය අපි වක්‍රයක් විදිහට ලකුණු. දැන් මේ රවුමක් කපා ගන්න තමයි අපි හදන්නේ. මේ ප්‍රමාණය අපි සම්පූර්ණයෙන් වක්‍රාකාරව මේකේ ලකුණු කරගෙන යනවා. දැන් මේ තියෙන්නේ ඔයා ගත්තු අත උස ප්‍රමාණය. අපි ටේප් එක මේ නැම්මේ මුල්ලට තියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ තනි නැම්ම, මෙතන නැමි දෙක. මෙතන මුල්ල තමයි මැද මේකේ. ඒ මැදටත් ඔයා මාක් එකක් දාගන්න. මේ මුල්ලට මැද මුල්ලට මාක් එකක් දාගත්තා. එතන ඉඳන් ඔයාට අතේ ගන්න පුළුවන් උපරිම උස. කියන්නේ දැන් ඔයා අත දිග ගත්තු ප්‍රමාණය තමයි මේ නැමුවට පස්සේ තියෙන්නේ. ඔන්න මේ විදිහට වක්‍රාකාරව අපි මේක මුල්ලට ටේප් එක තිබ්බා. ඒක කරකන්නේ නැහැ. ඒක කරකන්නේ නැතුව මේ විදිහට වක්‍රයක් ආකාරව මේක මෙහෙම මෙහෙම ඔයා ටේප් එක කරකගෙන ඕමම ඇදගෙන යයි.
ඔය විදියට ඇඳගෙන ගිහිල්ලා මේක අපි මේ රවුමක් කපන්න හදන්නේ මේ රවුම අපි මෙහෙම ලස්සනට ඇඳගමු මෙහෙම ඇඳගෙන යන්න ඕනක් නෑ ඔයාට මේකේ කෙලින්ම රවුමක් කපා ගන්න පුළුවන් නම් ඒ විදියට කපා ගන්න ඔන්න ඔය විදියට අපි රවුමක් ඇඳලා කපා ගත්තා මේ ටික දැන් අපි කපලා රවුම ගමු කොහොම හරි කමන්නේ ඔයාට මේ එඩි කෑලි උපරිම පළල ප්‍රයෝජනෙයි තරම් මේකෙන් ඔයා රවුමක් කපා ගන්න තමයි උවමනා වෙන්නේ. ඔන්න ඔය විදිහට අපි රවුමක් කපා ගත්තා. දැන් මේ විදිහේ රවුම ඇද තියෙනවා නම් ඔහොම නමලා නැවත කපා ගත්තම මේක රවුම විදිහටම එනවා. හරි. දැන් බලන්න ඔන්න දැන් අපි රවුමක් කපා ගත්තා. මැදට මාක් එකක් දාගන්න. එතකොට රවුමේ මැදට. දැන් මේක මේ විදිහට ඔන්න දිග අරගන්න. දෙකට දැන්නවල තියෙන්නේ මෙන්න මේ විදිහට දිග අරගන්න. එතකොට මෙතන නැම්ම තියෙනවා. ඔන්නම තියෙනවා. දැන් ඔයා මේකට ගන්න ඔයාගේ ඇඳුම. මේ අත දාගන්න ඇඳුම ගන්න. මේක අරගෙන මේක බලන්න කරන විදිය හොඳින්. රෙදි කෑල්ලත් ඔන්න අතේ දෙකට නවලා තියෙන්නේ. මේකත් දැන් දෙකට නේ නැවිලා තියෙන්නේ අත. ඔක දිග ඇර ඇර ඉන්න එපා. මෙන්න බලන්න. මේ උරහිස දැන් අපි මූට්ටු කරගත්තා. අංශය පැත්තත් අල්ල ගත්තා. දැන් ඔයා ටේප් එකේ ධාරය මේ විදිහට තියලා අත වටේට මේ එක පැත්තක් මැනගන්න ඉදිරිපස. ඔය විදිහට මැනගන්න ධාරය ආදායෙන් මේ විදිහට ටේප් එක කොහොම තියන්න. දැන් මෙතන හයක් තියෙනවා. අත වක්‍රය. ඇඳුමේ මේ කොටසක් විතරක් මැනගන්න. මොකද මේකත් දෙකට නවලා තියෙන්නේ අතත් දෙකට නවලා තියෙන්නේ. අතන මේක ආයේ වටේ නැවත මැන මැන ඉන්න ඕනේ නැහැ. මෙතන උරීස මුදුනට තිබ්බා. මෙහිම ටේප් එක ධාරය ආධාරයෙන් තියලා මෙතන මැනගත්තා. දැන් ඔන්න නිකන් හිතන්න මගේ තිබුණා හයක්. හරි. හයක් තිබුණා. දැන් රෙදි කෑල්ල මේ දෙකට නේ නවලා තියෙන්නේ ඔන්න මැද. මැද ඉඳන් අඟලක් පහත් කරා. මැද මාක් කරගෙන තියෙන්නේ අපි මැද ඉඳන් අඟලක් පහතට ලකුණු කළ මාක් එකක් දාගන්න. ඔන්න බලන්න. එතෙන් ඉඳන් ඔයාට ආපු අර ඇඳුමේ අත වක්‍රය එක පැත්තක අපි මැනගත්තේ 6යිනේ. 6 කියන තැනින් මේ විදිහට ඔය ටේප් එක අල්ල ගන්න. අල්ලගෙන මේ මාක් කරපු අඟල තැනට මෙන්න මෙහෙම තියන්න. ඔන්න ඔහොම ටේප් එක ධාරය මේ විදිහට තියන්න. අර අපි පහත් කරපු අඟල ළඟට තමයි ඒ ඔයාට අත වක්‍රය ආපු අඟල් 6 තියන්නේ. මෙන්න මේ විදිහට තියලා ඔයා නිකම් වක්‍රයක් මේ විදිහට ඇඳගන්න. ධාරය ආධාරයෙන් මේ විදිහට තියලා ඔන්න ඔහොම වක්‍රයක් ඇඳගන්න. පැහැදිලි වෙන්නේ නැති ඕගොල්ලන්ට මේ විදිහට අත රවුම කපා ගත්තා. එක දෙකට නමලා මේ විදිහට තියාගත්ත නැම්ම මේ විදිහට තියාගෙන ඇඳුමේ අත මැනගෙන මෙතන මැද ඉඳන් අඟලක් පහත් කරා. ඒ වක්‍රය ධාරය ආධාරයෙන් මේක තිබ්බා. මේක පොඩ්ඩක් එහා මෙහා ගියා කියලා ඔයාලා බය වෙන්න එපා. ඒකට මම කියන්නම් කරන්න ඕන දේ පොඩ්ඩක් හරි අද වුණොත් දැන් අඟල පහකින් තමයි අපි මේක ලකුණු කරගන්නේ. දැන් අපි මෙන්න මේක මේ විදිහටම තියෙද්දි මේ ටික කපලා දානවා. බලන්න. මෙන්න මෙහෙම තියෙද්දි අපි මේ ටික කපලා දානවා. ඔන්නෝචරයි. දැන් මේකේ මෙන්න මේ මුදුනට කට් මාක් එකක් දාගන්න. මේක තමයි උරහිස් මූට්ටුවට ඇල්ලෙන්නේ. මෙතනටත් කට් මාක් එකක් දාගන්න. එතන තමයි අපි ඇඳුමේ අංශය මූට්ටුවට ඇල්ලෙන්නේ. මෙන්න මේ විදිහට. මේ බලන්න දැන් මේක හැලෙන රෙද්දකින් කරාම තමයි ගොඩාක් ලස්සන. මේ බලන්න දැන් මේක මේ කට් මාක් එක දාගත්තු උරහිස් මූට්ටුවට අල්ල ගන්නවා. මේ විදිහට වක්‍රය අපි මේ විදිහට තමයි ඊට පස්සේ අල්ලගන්නේ. දැන් මේ අතේ කොහෙකටවත් නැහැ මූට්ටුවක්. ඔය විදිහට අපි බැලන්ස් කරලා මේකට අල්ලගන්නවා. දැන් හිතන්න ඔයා මේ අත කරගෙන යනකොට මේ රවුම ඔයාට කොහොමින් හරි පොඩ්ඩක් ලොකු වුණා කියලා. එහෙම ලොකු වීමක් වුණොත් ඔයා මෙන්න මේ උරහිස් මුදුනට රැලි පොඩ්ඩක් එකතු කරලා මේකට බැලන්ස් කරලා මේ වක්‍රේ හදාගන්න. ඒ විදිහට තමයි කරගන්න ඕන. දැන් මේ කට් මාක් එකක් දාගන්න කිව්වේ
මෙතන මුදුන උරේ ස්මූට්ටුවටත් මෙතන කට් මාක් එක මෙතනට බැලන්ස් කරලා තමයි අපි අත දැන් අල්ලගන්නේ. මේ විදිහට අත් දෙකක් ඔයා කරගන්න ඕන. මොකද අඳුමකට අත් දෙකක් තියෙනවා කියලා ඔයගොල්ලන් දන්නවනේ. දැන් මේ රෙදි කොටසටත් වඩා මේක ලස්සන හැලෙන රෙද්දකින් කරාම කඩා හැලෙන රෙදි වලින් කරාම තමයි මේ අත ගොඩාක්ම ලස්සන. ඉතින් කිසියම් ගණිත ක්‍රමයක් නැතුව අපිට මේ අත ලේසියෙන් කරගන්න පුළුවන් විදිහ තමයි මම අද කියලා දුන්නේ. අපි මේ අත විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ ඇත්තටම ගොඩාක් ලස්සන අත් වර්ගයක්. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේක තව ලේයර් එකක් මේකට දාගන්න පුළුවන්. ඒ විදිහටත් තියෙනවනේ. එතකොට ගන්න රෙදි කෑල්ල මේ ගත්ත රෙදි කෑල්ල පළලට වඩා පොඩ්ඩක් අඩු කරලා සමචතුරස්‍රයක් ගන්න. ඒ විදිහට මේකට තට්ටු විදිහට දාගන්නත් ඔයාට පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි දැන් ඔයා හිතන්න මේ අත රවුම ඔයා කපනකොට වැඩි වුණොත් අපි මුදුනට රැලි දාගන්න පුළුවන් මේකට වඩා වැඩි වුණොත්. අඩු වුණොත් නැවත වක්‍ර කරලා මේක කපලා දාන්න. ඉතින් කිසිම බය වීමක් වෙන්න එපා. දැන් මේ බලන්න මේක දිගේ ඇරියට පස්සේ මෙතන තියෙන්නේ මෙහෙම. මම හිතනවා ඔයගලන්ට මේ අත පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලලා මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් වීඩියෝස් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.